චෛත්‍යයෝ ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරු බුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තුහු චෛත්‍ය නම් වෙති. ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය, උද්දේශික චෛත්‍යයි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයකි. බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරිව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වෙයි. උන්වහන්සේ පරිභෝග කළ පාසිවුරු ආදී වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද ඒ බෝධීන් වහන්සේගෙන් පැවතෙන බෝධීන් වහන්සේලාද පාරිභෝගික චෛත්‍යයෝය. උන්වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍රතිමා රූපයෝ උද්දේශික චෛත්‍යයෝය. සර්වඥ ධාතුන් වහන්සේලා පිරිනියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේදී සම්මස් නහර සියල්ල කිසිවක් ශේෂ නොවි කපුරු මෙන් දැවී ගියේය. අස්තිහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතුන් වහන්සේලා හත් නමකි. ඔවුහු නම් දළදා හතර නමය, අකුධාතුන් වහන්සේ දෙනමය, ලලාට ධාතුන් වහන්සේ යන මේ ධාතුන් වහන්සේලාය. විසුරුණා වූ ධාතුන් වහන්සේලාගෙන් මහත් ධාතුහු මුන්පියලි පමණ වෙති. මධ්‍යම ධාතුහු කඩහාල් පමණ වෙති. කුඩා ධාතුහු අබඇට පමණ වෙති. පැහැයින් මහත් ධාතුන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුන් වහන්සේලා මදක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතුන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ. තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතුහු දසනැලියක් පමණ වූහ. මධ්‍යම ධාතුන් වහන්සේලාද එපමණම වූහ. කුඩා ධාතුන් වහන්සේලා දොළොස් නැලියක් වූහ. තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතුන් වහන්සේලා ශාසනයාගේ ආයුෂ වූ අවුරුදු 5000ක් මුළුල්ලෙහි නොනැසී පැවති. 5000 පිරණ තැනදී සියල්ලම මහබෝ මැරට එක්ව බුදුරුවක් වී ප්‍රාතිහාර්ය දක්වා අතුරු දහන් වන්නාහ. ලක්දිව ධාතුන් වහන්සේලා හා පාරිභෝගික වස්තු. අපගේ වාසභූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූද, බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූද, සර්වඥන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තා වූද උත්තම භූමියකි. මයංගන චෛත්‍යෙහි සර්වඥන් වහන්සේ විසින් සියතින්ම දුන් කේශ ධාතුන් වහන්සේලා හා පසුව ලබාගත් ග්‍රීවා ධාතුන් වහන්සේද වැඩ සිටිති. දකුණු අකුධාතුන් වහන්සේ අනුරාධපුරයේ තූපාරාම දාගැබෙහි වැඩ සිටිනසේක. පූර්ණ රෝම ධාතුන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යෙහි වැඩ සිටිති. ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතුන් වහන්සේලාද සේරුවාවිල මංගල චෛත්‍යෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතුන් වහන්සේ මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වෙනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ ප්‍රාත්‍රය හා ඒ පුරා ධාතුන් වහන්සේලාද මේ දිවයිනට ගෙනෙන ලදී. ඒ ධාතුන් වහන්සේලා මේ දිවයිනේ නොඑක් දිශාවල දාගැබ් ආදීෙහි වැඩ සිටිති. පාත්‍රා ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක්
අනුරාධපුරයේ ජේතවන චෛත්‍යයේ පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මැණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍ය කරවන ලදී. නාගදීපේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිනිපළඟක් කල්‍යාණ චෛත්‍යයේ පිහිටා තිබේ. එහිම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක්ද ඇති බව කියති. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථානද සොළසකි. ඔවුහු නම් එක මයංගන චෛත්‍ය පිහිටි තැන, දෙක නාගදීප චෛත්‍ය පිහිටි තැන, තුන කල්යාණි චෛත්‍ය පිහිටි තැන, හතර සමන්තකූට පර්වත මුදුන, පහ දිවා ගුහාව, හය දිගවාපී චෛත්‍ය පිහිටි තැන, හත මුතියංගන චෛත්‍ය පිහිටි තැන, අට තිස්ස මහාරාම චෛත්‍ය පිහිටි තැන, නමය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටි තැන, දහය මිරිසවැටි සෑය පිහිටි තැන, එකොළහ රුවන්වැලි මහා සෑය පිහිටි තැන, දොළහ තූපාරාමය පිහිටි තැන, දහතුන අභයගිරිය පිහිටි තැන, දහතර ජේතවනය පිහිටි තැන, පහළොව මිහින්තලේ සේල චෛත්‍ය පිහිටි තැන, දාසය කතරගම කිරිවෙහෙර පිහිටි තැන යන මේ දාසය ස්ථානයෝය. උපාසකත්වය ගැන දැනගතයුතු කරුණු. යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති යයි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේය. උපාසක යන වචනයේ තේරුම බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රය කරා එළඹෙන රත්නත්‍රය ඇසුරු කරන තැනැත්තා යනුයි. උපාසක චණ්ඩාලයා. පංචෙහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ ච හෝති, උපාසක මලං ච උපාසක පතිට්ටෝ ච කතමේහි පංචෙහි අසුද්ධෝ හෝති, දුස්සීලෝ හෝති, කෝතුහල මංගලිකෝ හෝති, මංගලං පච්චේති නුකම්මං, ඉතෝච බහිද්දා දකිනෙයං ගවේසති, තත්ථච පුබ්බාකාරං කරෝති. ඉමේහි කෝ භික්ඛවේ පංචෙහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ ච හෝති, උපාසක මලං ච උපාසක පතිකිට්ටෝ ච. මෙහි තේරුම මෙසේය. මහණෙනි, අංග පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් වෙයි. උපාසක මලයෙක්ද උපාසක හීනයෙක්ද වෙයි. කවර අංග පහකින්ද යත්, එක ශ්‍රද්ධාව නැත්තේ වේද, දෙක දුස්සීලයෙක් වේද, තුන අසන දකින දේවල හොඳ නරක දෙකින් සුභාසුභ සිද්ධි වෙතයි පිළිගන්නේ වේද, හතර කෝතුහල මංගල නම් වූ අසන දකින දේවලින් සුභාසුභ වන බවම සලකා කර්මය නොසලකන්නේ වේද, පහ බුදුසසුනෙන් පිටත දක්ෂිණාර්භයන් එනම් පින් පිණිස දීමට සුදුස්සන් සොයාද, එහිම පළමු කොට දේද? මහණෙනි, මේ අංග පහින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක්ද වෙයි, උපාසක මලයෙක්ද වෙයි,
උපාසක හීනයෙක්ද වෙයි. උපාසක රත්නය. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති. උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකෝච කතමෙහි පංචහි සද්දෝ හෝති සීලවා හෝති අකොතු හලික මංගලිකෝ හෝති කම්මං පච්චේති නොමංගලං න ඉතෝච බහිද්දා දකිනිය ගවේසති ඉද ච පුබ්බාකරං කරෝති ඉමේහි කෝ භික්ඛවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකෝච මෙහි අදහස මෙසේය මහණෙනි ධර්ම පහකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක්ද වෙයි උපාසක පద్මයක්ද වෙයි උපාසක පුණ්ඩරිකයෙක්ද වෙයි කවර ධර්ම පහකින්ද යත් 1 ශ්‍රද්ධාව ඇත්තේ වෙයි 2 සිල් ඇත්තේ වෙයි 3 අසන දකින දේවල හොඳ නරකින් සුභ අසුභ සිද්ධි වෙතයි නොගන්නේ වෙයි 4 කර්මය සලකයි මංගල්‍ය නොසලකයි 5 බුදුසසුනෙන් පිටත පිනට දීමට සුදුසන් නොසොයයි පළමු කොට ශාසනයටම දෙයි මහණෙනි මේ ධර්ම පහින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක්ද වෙයි උපාසක පద్මයක්ද වෙයි උපාසක පුණ්ඩරිකයක්ද වෙයි මෙහි පద్මයයි කියනුයේ රත්න නෙළුම් මලටය පුණ්ඩරිකයයි කියනුයේ සුදු නෙළුම් මලටය ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කලෙහි පෙරමග දක්නට ලැබෙන දේවලින්ද මනුෂ්‍යයා හට සුභ අසුභ සිදුවෙතැයි ගනිති කෝතුහල මංගලිකෝ යයි කියනුයේ ඔවුන්ටය එය බෞද්ධයන් නොපිළිගත යුත්තකි උපාසක ගුණ 10 දසිමේ මහරජ උපාසකස්ස උපාසක ගුණෝ කතමේ දස ඉද මහරජ උපාසකෝ සංගේන සමාන සුඛ දුක්ඛේ ධම්මාදිපතේය විහෙරති යථා බලං සංවිභාග රතෝ හෝති ජින සාසන පරිහානින් දිස්වා අභිවුද්ධින් වායමති සම්මා දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල මංගලිකෝ ජීවිත හේතුපි න අඤ්ඤ සත්තාරං උද්දසිති කායිකං වාචසිකං ච රක්ඛිතං හෝති සම්මග්ගාරාමෝ හෝති සම්මග්ගරතෝ අනුසුයියකෝ හෝති නච කුහක වසේන සාසනේ චරති බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉමේ කෝ මහරජ දස උපාසකස්ස උපාසක ගුණාති මෙය නාගසේන ස්ථවීරයන් වහන්සේ විසින් මිලිඳු මහරජුට වදාරණ ලද්දකි එහි තේරුම මෙසේය මහරජ මේ කරුණු 10 උපාසකයාගේ උපාසක ගුණයෝය කවර 10ක්ද යත් මහරජ මේ ශාසනයේහි උපාසක තෙමේ 1 සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි 2 දන් දීමෙහි ඇලුනේ වෙයි 3 සර්වඥ ශාසනයාගේ පිරිහීම දන ඒ නගා සිට වීමට උත්සාහ කරන්නේ වෙයි 4 දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දිට්ඨිය ඇත්තේ වෙයි 5 ජීවිතය නිසාවත් සර්වඥන් වහන්සේගෙන් අනිකෙකු තමාගේ ශාස්ත්‍රූවරයා වශයෙන් නොදක්වන්නේ වෙයි 6 කාය කර්ම වාක් කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි 7 සමගියෙහි ඇලුනේ වෙයි 8 ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි 9 අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නොවේ 10 බුදු සරණ ගියේ දහම් සරණ ගියේ
සංගසරණ ගියේ වෙයි. මහණෙනි මහරජ මේ කරුණු 10 උපාසකයාගේ උපාසක ගුණයෝය. තමාගේ හා අන්‍යයන්ගේද යහපත පිණිස පිළිපන් උපාසකතුමා. යතෝකෝ මහානාම උපාසකෝ අත්තානාව සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති අත්තනාව සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති අත්තනාව ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපේති අත්තනාව භික්ඛූනම් දසන කාමෝ හෝති පරංච භික්ඛූ දසනේ සමාදපේති අත්තනාව සද්ධම්මං සෝතුකාමෝ හෝති පරංච ධම්මසවනේ සමාදපේති අත්තනාව සුතානං ධම්මානං ධාරා ධාරණ ජාතිකෝ හෝති පරංච ධම්ම ධාරණාය සමාදපේති අත්තනාව දතානං ධම්මානං අත්ථූප පරික්ඛී හෝති පරංච අත්ථූප පරික්ඛාය සමාදපේති අත්තනාව අත්ථ මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති පරංච ධම්මානු ධම්ම පටිපතියා සමාදපේති එතාවතාකෝ මහානාම උපාසකෝ අත්ථහිතාය ච පටිපන්නෝ පරහිතාය චාති. මෙහි අදහස මෙසේය. 1. මහානාමය මේ සස්නෙහි උපාසක තෙමේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අනුන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටවාද. 2. තෙමේද සිල්ලත්තේ අනුන්ද සීල සම්පත්තියෙහි පිහිටවාද. 3. තෙමේද දෙන ස්වභාවයෙන් යුක්ත වූයේ අනුන්ද දෙන ස්වභාවයෙහි පිහිටවාද. 4. තෙමේද භික්ෂු දකිනු කැමති ඇත්තේද අනුන්ද භික්ෂූන් දැකීමෙහි යොදවාද. 5. තෙමේද සදහම් අසනු කැමැත්තෙන් අනුන්ද දහමේ ඇසීමෙහි යොදවාද. 6. තෙමේද ඇසූ ධර්මයන් ධර්ණ ස්වභාව ඇත්තේ අනුන්ද දහම් දැරීමෙහි යොදවාද. 7. තෙමේද ධර්ණ ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නේ අනුන්ද ධර්මෙහි අර්ථ පරීක්ෂාවෙහි යොදවාද. 8. තෙමේද ධර්මයට අනුකූල පිළිවෙත්හි යෙදුනේද අනුන්ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යොදවාද. මහානාමය මෙතෙකින් උපාසක තෙමේ තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. මෙරමාගේ යහපත පිණිසද පිළිපන්නේ වෙයි. භික්ෂූන් වහන්සේ විසින් නොයා යුතු කුලය. මහණෙනි අංග 9කින් යුක්ත වූ කුලය එනම් පවුල නොඑළඹිය යුත්තේ නම් එළඹීමටද එළඹියේ නම් වැද හිඳීමටද නුසුදුසිය. කවර අංග 9කින්ද යත් 1. භික්ෂුන් වහන්සේ දුටුකල්හි සතුටෙන් හුන්නස්නේ නොනැගී සිටිද්ද 2. සතුටින් නොවදිද්ද 3. සතුටින් ආසනයක් නොදෙද්ද 4. ඇත්තාවූදය සංගවද්ද 5. බොහෝ ඇතද ස්වල්පයක් දෙද්ද 6. ප්‍රණීත දෑ ඇතද අප්‍රණීත දෙයක් දේද 7. නොමනාකොට දෙද්ද 8. ධර්ම ශ්‍රවණයට එළඹ නොහිඳිද්ද 9. දේශනය කරන ධර්මයට සතුටු නොවේද්ද. මහණෙනි මේ 9ක් වූ අංගයෙන් යුක්ත වූ කුලය නොඑළඹියේ නම් එළඹීමටද එළඹියේ නම් වැදහිදීමද වැද හිඳීමටද සුදුසු නොවන්නේය. පත්ත නිකුජ්ජන කර්මය. පත්ත නිකුජ්ජන කර්මය යනු නොහික්මුණා වූ ගීයන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ඉස්තවීරයන් වහන්සේට
බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඩන් නම් වූ ලිච්ඡවී පුත්‍රයාටය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේය. එය මෙසේය. මහණෙනි අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්ත නිකුජ්ජන කර්මය කළ යුත්තේය. එක භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේද. දෙක භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේද. තුන භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නොවිසිය හැකිවනු පිණිස උත්සාහ කෙරේද. හතර භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙරේද. පහ භික්ෂූන් හා බිඳවාද. හය බුදුන්ගේ අගුණ කියාද. හත ධර්මයේ අගුණ කියාද. අට සංඝයාගේ අගුණ කියාද. මහණෙනි මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්ත නිකුජ්ජන ය කිරීමට අනුදනිමි. පත්ත නිකුජ්ජන යන වචනේ තේරුම පාත්‍රය මුනින් නැවීම යනුයි. යම් කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍ය කියා ඒ කර්මය කළ යුතුය. ඒ කලපසු ඒ තැනැත්තාහට සියලුම භික්‍ෂූන් විසින් පාත්‍රය මොනින් නවන ලද්දේ වෙයි. එකම භික්‍ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නොහැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා හිටියහොත් නැවත සංඝයා රැස්ව ඒ කර්මය සංසිඳවනු ලැබේ. ඉන් පසු ඔහුට නැවත භික්‍ෂූන්ට සිව්පස්සේ පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙපමණය. උපාසකවරුන් විසින් නොකළ යුතු වෙළඳාම් පහ. මහණෙනි, වෙළඳාම් පහක් උපාසකයා විසින් නොකළ යුත්තේය. කවර පසෙක් දෙයක්? ආයුධ වෙළඳාමය, වහල් වෙළඳාමය, මස් වෙළඳාමය, මත්පැන් වෙළඳාමය, විෂ වෙළඳාමය යන මොහුය. මහණෙනි, මේ වෙළඳාම් පහ උපාසකයා විසින් නොකළ යුත්තේය.